අවසරයි අරහතුන් වහන්සේ වර්තමානයේ ගර්භණී මව්වරුන්ට දරුවන් ලැබෙටින් අවස්ථාවේ අඟුලිමාල පිළිපෙත් සජ්ජායනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඕ අනුදැන වදාළලා තියෙන වැඩක් බොහොම යහපත් වැඩක් බොහොම අවශ්‍යතාවයක් තියෙන වැඩක් හැබැයි මේක හිතේ තියාගන්න ඕන දැන් මේකේ අතීත කතාව හොඳට තේරුම් ගන්න ඕන දැන් අඟුලිමාල හාමුදුරුව පිණ්ඩපාත වඩින්න ගියා මේ වැඩින්න යනකොට මේ එක ගෙදරක මවක් දරු ගැබක් දරුවේ ප්‍රසූත කරන්න බැරුව බොහොම දරු ගැබේ වේදනාවෙන් කෑ ගහනවා අඬනවා බොහොම හැපිනවා මේ දරුවා ප්‍රසූත කරන්න බෑ අමාරුවක් තියෙන විලිරුදාව ඊට පස්සේ රාජ්‍යත මේ අඟුලිමාල හාමුදුරුව ආපහු මේ බුදුහාමුදුරුව හම්බ වෙලා ඇහිල්ලා බුදුහාමුදුරුවන්ට මේ බව සැලකලා මෙහෙම දැන් අඟුලිමාල හාමුදුරුවන්ට බොහොම දුකක් වේදනාවක් අනුකම්පාවක් ඇති වුණ නිසා බුදුහාමුදුරුවන්ට ඇහිල්ලා කිව්වා බුදුහාමුදුරුවෝ ඒ ගමන අඟුලිමාල හාමුදුරුවන්ට කිව්වා ඔබ මේ බුද්ධත්වයට පත් වූ අරහත්ත්වයට පත් වූ දවසේ ඉඳන් මම කිසිම ප්‍රාණඝාතයක් කළේ නැහැ ඒ සත්‍යක්‍රියා බලයේ සත්‍යයි ඒ සත්‍යක්‍රියා බලයෙන් මට පුළුවන් ඒ දරුවා ඔබට පුළුවන් ඒ දරුවා ඒ දරුගැබක් තියෙන මවට ඒ සත්‍යක්‍රියා බලය පතුරවන්න ඒ ආශිර්වාදය කරන්න ඒ අනුව ඒ විලිරුදාව නැති වෙලා දරුවපේ ඒ සත්‍යක්‍රියාව සත්‍යක්‍රියාව මොකද්ද ඒ අරහත්ත්වයට පත් වූ දවසේ ඉඳන් බුදුහාමුදුරුව හම්බ වුණ දවසේ ඉඳන් මේ මොහොත දක්වා අද දක්වා මම කිසිම ප්‍රාණඝාතයක් කළේ නැති බව සත්‍යයි. ඒ සත්‍යක්‍රියා බලයේ සත්‍යක්‍රියාවෙන් මේ දරුවාට යහපතක් වේවා කියන එක තමයි මේ මවට යහපතක් වේවා දරු ප්‍රසූතිය ලැබේවා කියන එකයි කියන්නේ. දැන් හැබැයි ඔය අද හාමුදුරුව කවුරු හරි අඟුලිමාල පිරිත කියන පුද්ගලයා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව සත්‍යක්‍රියාවක් කරන්න බැරි පුද්ගලයෙක් නා අඟුලිමාල පිරිත කිව්වයි කියලා අරකට යහපතක් වෙන්නේ නැහැ. තේරුණාද? සත්‍යක්‍රියාවක් කරන්න තුන්සිත පහදාගෙන පිරිසිදු වෙන්න ඕන. සත්‍යක්‍රියා බලය. එහෙම සත්‍යක්‍රියා බලයක් යමෙකුට පතුරන්න පුළුවන් නම් අදත් ඒ සත්‍යක්‍රියාව හරි. නමුත් මේ නිකන් සත්‍යක්‍රියාවකුත් කරන්න බැරි රාගයෙන් දෝෂයෙන් මෝහයෙන් තුනෙන්ම හිතේ බරිත වූ පුද්ගලයෙක් සිවුරු දාගෙන මහාන වෙලා ආර මවගාවට ගිහිල්ලා ඕක කිව්වට හරියන්නේ නැහැ. සත්‍යක්‍රියාවක් වෙන්නේ නැහැ. පැහැදිලි අරහතුන් වහන්සේ අවසරයි.